දැන් හැංගිලා හිටපු ඇත්තෝ ටික අර ඇඳන් යට නිදාගත්තු ඇත්තෝ ටික දැන් එලි බැහැලා හමාරයි බලන්න ලස්සන නාටකයක් මරු රංගපෑමක් නේ අමතක කරන්න එපා 2019 ජනාධිපතිවරණේ 2020 මහමැතිවරණේ ඇඳවිල්ල රවටිල්ල රවට්ටලා තමයි මිනිස්සුන්ව විනාශ කරේ දැන් බලන්න හැංගිලා හිටපු ඇත්තෝ ටික දැන් යමති මං අහන්නේ මිත්‍රවරුනි දීවරින්ට රස්සාව කරගෙන යන්නට දරාගත හැකි මිලකට භූමිතල් ටික දෙන්න බෑ මිනිස්සුන්ට විදුලි බිල වැඩි කරලා සමස්තයක් හැටියට ගත්තොත් 175ක් හැබැයි මිනිස්සුන්ට සහන දෙන්න සල්ලි නැහැ. දීවරයට ශක්තිය ලබා දෙන්න සල්ලි නැහැ. ගොවියාගේ වන්දි ටික ගෙවන්න සල්ලි නැහැ. රැකියා හිමිවුණු මිනිස්සුන්ට ජීවනෝපාය දෙන්න සල්ලි නැහැ. රාජ්‍ය සේවකයාට කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයාට ශක්තිය දෙන්න සල්ලි නැහැ. නමුත් රාජ්‍ය ඇමතිවරු 37කට සල්ලි දීලා. කැබිනට් එකේ දැනට 20ක් ඉන්නවා. කැබිනට් එකේ ඉන්න 20ට අපිට ආරංචි තවත් දුසිමක්පත් කරනවා. බලන්න එතකොට ඉන්න 20ට 12ක් ඇමතිවරු 32යි. රාජ්‍ය ඇමතිවරු 37ක් 69යි 69ක් ඇමතිවරු පත් කරන්න සල්ලි දෙනවා ඒ අයට වරදාන වරප්‍රසාද පහසුකම් සපයන්න සල්ලි දෙනවා නමුත් වතු ජනතාවට දීවර ජනතාවට නගරපද ජනතාවට සමස්ත ජනතාවට භූමිතෙල් සඳහා සහනයක් ලබා දෙන්න ඒවට සල්ලි නැහැ. ඒවට සල්ලි නැහැ. මාස ගණනාවක් මුළුල්ලේ දූ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ වුණා. ඔන්ලයින් අධ්‍යාපනය හරියට කෙරුණේ නැහැ. දූ දරුවන් විභාග වලට හරියට සූදානම් වුණේ නැහැ. විෂය නිර්දේශය හරියට ආවරණය වුණේ නැහැ. දැන් ඒ ලෙවල් විභාගේ තියන්න යන්නේ හරියට විෂය නිර්දේශය ආවරණය කරන්නේ නැතුව ඒවට කටයුතු කරන්නට ප්‍රතිපාදන නැහැ පාසල් වලට කම්පියුටර් දෙන්න ඒවට සල්ලි නැහැ ස්මාර්ට් බෝඩ් දෙන්න නැහැ ඒවට සල්ලි නැහැ හැබැයි ඇමතිවරුපත් කරන්න ඒවට සල්ලි තියෙනවා දැන් දැක්කද මේ නාටකය ජනතා උද්ඝෝෂණය ආවා හොඳට සැලසුම් කරලා 3 දිනක් පසු බැස්සා ගිනි නිවන ඒකකය UNP ට බාර දුන්නා తాවකාලිකව ත්‍රස්වාදී වැළැක්වීමේ පනත යටතේ මර්ධනය තර්ජනය ගර්ජනය මිලේච්ඡත්වය රාජ්‍ය ත්‍රස්වාදයේ තුලින් ඒ ඇවිලුණු මහා ජනබලවේගය తాවකාලිකව මුට කරයින් පස්සේ තමන්ට ඕන දොරටු පාලකයව බොහොට්ටුකාරයෝ 134ක් එක්කහ වෙලා පත් කරගත්තයින් පස්සේ කපුට යවනවා ලියුම ජනාධිපතිවරයාට මෙන්න කැබිනට් ඇමතිවරුන්ගේ ලයිස්තුව පත් කරනවා මෙන්න රාජ්‍ය ඇමතිවරුන්ගේ ලයිස්තුව පත් කරනවා දැන් මොකද වෙලා තියෙන්නේ පොහොට්ටුවේ 134ක් එකට එකතු වෙලා ජනාධිපතිවරේ පත් කරගෙන ඒගොල්ලන්ට ඕන විදිහට ජනාධිපතිවරයව පාලනය කරනවා ඒකයි අද සිද්ධ වෙලා තිබෙන්නේ මිනිස්සුන්ට කණ්ඩ මොණ්ඩ නැහැ ජීවිතහාල වෙලා දීවරයා ගොවියා කම්කරුවා දුප්පතා සංරක්‍යාලාභියා දිනපතා වේතනයක් ගන්න මිනිස්සු කම්කරුවෝ ටික පුංචි මිනිස්සු ටික රාජ්‍ය සේවකයෝ මධ්‍යම පන්තිය වෘත්තීය වේදීන් කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන් ඔක්කොගේම ජන ජීවිතේ විනාශයි. එහෙම වෙලත් අද ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු කල්ලිය පාර්ලිමේන්තුවේ රඟ දක්වනවා. දිවුරුම් දෙන්න ගියාම කියනවා නෑ මම මේකට කැමති නෑ. මට අරක ඕන. ඊට පස්සේ තවත් කෙනෙක් කියනවා නෑ මට අරක හරියන්නේ නෑ. මට මේක ඕන. දැන් බලන්න මිත්‍රවරුනි මේ 134 රංගනය. මේ සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේ ජන ජීවිතය ගැන එහෙම තෝරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවක් නෑ. තුන් වේලා කාපු මිනිස්සු දෙවේලයි කන්නේ. දෙවේලා කාපු මිනිස්සු එක වේලයි කන්නේ. ඒගොල්ලන්ට තීන්දුව తీරන ගන්න බෑ. තියෙන දේ කනවා. තියෙන දේ අනුභව කරනවා. මේ රටේ මහ පොළොවට පය ගහලා ජීවත් වන ලක්ෂ 220ක් වූ ජනතාව මෙහෙම දුකක් විඳිනකොට පොහට්ටු 134 කියනවා නෑ අරකට මම අරුචි මේකට මම රුචි අර තනතුරට මම කැමති මේ තනතුරට මම අකමැති ටික කායයක් මම රාජ්‍යමති වෙන්නම් හැබැයි පුතෝ ඉක්මනින්ම කැබිනට් ඕන. මං අහන්නේ මිත්‍රවරුනි මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අරගලේ කරේ මේ පිස්සුවටද මේ සූදුවටද? ඕක අතරේ මටත් දුන්නා අකමැති කැරට්ටලේ. මටත් දුන්නා මගේ පක්ෂයටත් දුන්නා අපේ පක්ෂයටත් දුන්නා ඔබලාගේ පක්ෂයටත් දුන්නා ඔබගේ පක්ෂයටත් සංධානයටත් දුන්නා කැරට්ටල ගණනාවක්. මම එකක් කියන්නට ඕන මේ පුත්තලන් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන නිරෝෂන් පෙරේරා මැතිතුමාවත් හෙක්ටර් අප්පුහාමි මැතිතුමාවත් වැනුනේ නෑ සැලුනේ නෑ මාත් එක්ක එකට හිටියා කියන එක මේ අවස්ථාවේ කියන්න ඕන. පොහොට්ටුවේ කැරට්ටල ඛණ්ඩ ඒ අය සූදානම් වුණේ නැහැ. මට ඇතිතරම් අවස්ථාව තිබුණා රටේ අගමැති වෙන්න. ඊට පස්සේ රාජපක්ෂ පවුල ළඟට ගිහිල්ලා එහෙමයි ශ්‍රීමතාණෙනි එහෙයි ස්වාමීනි ඔව් අපි ඔබව රකින්නම් කියලා දන ගහලා මටත් තිබුණා තුට්ටු දෙකේ පහත් දේශපාලනය කරන්න. මේගොල්ලෝ දන්නේ නැහැ ප්‍රේමදාසගේ පුතත් දැන් හොඳට ටෙම්පරාදු වෙලා ඉන්නේ. මාව එහෙම රවට්ටන්න බෑ. මාව එහෙම බයිට් එකට ගන්න බෑ. දැන් පරිණතයි කිව්වා පළපුරුදුයි කිව්වා ලෝකේ වටේම ගිහිල්ලා තියෙනවා කිව්වා නමුත් බයිට් එක කෑවනේ. දැන් බයිට් එක කාලා දැන් 134 ලොක්ක කපුටා කපුටා කියනවා කපුටා තමයි ලයිස්තුව දෙන්නේ. කපුටා තමයි උපදෙස් දෙන්නේ. කපුටා තමයි කියන්නේ දීවරයට ඉන්ධන සහනාධාරය භූමිතල සහනාධාරය ඕනේ නැහැ. හැබැයි අපේ රාජ්‍ය මැතිවරු ටික අපිට ඕන. අපේ කැබිනට් මැතිවරු ටික අපිට ඕන. මං කියනවා හලාවත බල ප්‍රදේශයේ ජනතාවට මේ රාජ්‍ය භීෂණයට රාජ්‍ය බොරුවට රාජ්‍ය මැරකමට රාජ්‍ය ත්‍රස්තවාදයට තමුන්නාසලා සැලෙන්න එපා. ලොකුම රාජ්‍ය ත්‍රස්තවාදියා ඉන්නේ වෙන කොහෙවත් නෙමෙයි මෙහෙ. ඒක අපි දන්නවා. හැබැයි එකක් අපි කියන්න කැමතියි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න. මේ රටේ රාජ්‍ය ත්‍රස්තවාදය විනාශ කරලා ජඩකම මැරකම පහර දීම් මේ අපේ මහ පොළොවෙන් ඉවත් කරන්නට සමගි ජන බලවේගය සූදානම් කියන එක මේ අවස්ථාවේ කියන කමදී. අපි දන්නවා දේශපාලන ත්‍රස්තවාදය මේ හලාවත තියෙනවා. මේ ආරච්චි කට්ටුවේ තියෙනවා. මම කියනවා පොලිසිය නිලධාරී මහත්මීන්ට අපි දන්නවා තමුන්නාන්සලා මේ 20 වෙනි සංශෝධනය ක්‍රියාත්මක වෙන මොහොතක කොමිෂන් සභා ක්‍රියාත්මක නොවන මොහොතක ඔබලා අසරණයි. නමුත් හොඳට මතක තියාගන්න තව ටික කාලයයි ජන දුක හඳුනන, ජන පීඩනය ඉවත් කරන, ජන අසහනය පරදවන මේ රටම නව තාක්ෂණයෙන්, නව දැක්මකින්, තොරතුරු තාක්ෂණයෙන්, පරිගණක තාක්ෂණයෙන් සංවර්ධන විප්ලවයක් ඇති කරන සමගි ජන බලවේගයේ සමගි ජන සංධානයේ ඒ රජය අත ළඟයි. ඒ නිසා පොලිසිය ආරක්ෂකයන්සේ නිලධාරී මහත්මයන්ගෙන් ඉල්ලීමක් කරනවා සර්ව සාධාරණව රාජකාරිය කරන්න. ඇමතිවරුන්ට OIC පුටුවේ වාඩි වෙන්න ඉඩ දෙන්න එපා. ඇමතිවරුන්ට SP ගේ SSP ගේ DIG ගේ පුටුවේ වාඩි වෙන්න ඉඩ දෙන්න එපා. ඔය එකෙක් ඉන්නවා මහලොකු මැරෙක් කියලා කියාගන්න. මං අහන්න කැමති රංජන් රාමනායකට විතරද අධිකරණයට අපහාස කිරීමේ ඒ නීති රීති වළංගු අනිත්‍යන වළංගු නැද්ද? අපි අහන්න කැමති. අධිකරණයට අපහාස කරන, පොලිසියට අපහාස කරන, සිවිල් ජනයට අපහාස කරන මර්ධනකාරී දේශපාලනය මේ හලාවතින්, ජන බලයෙන්, ජන සවියෙන්, ජන ශක්තියෙන් අපි පරාජය කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ